පුළුවන්. අපේ තාත්තා YouTube channel එකට අදත් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම යන්න හදන්නේ ඇමරිකාවේ තියෙන තවත් සුන්දර ස්ථානයක් දැක බලා ගන්නටයි. ඉතින් මමත් මගේ පවුලේ අයත් අපි යාළුවන් කීප දෙනෙකුත් එකතු වෙලා අද අපි අදහස් කළා එම ප්‍රදේශයට යන්නට. මේ පිහිටලා තියෙන්නේ නිව් ජර්සි ප්‍රාන්තයේ ඊස් රදර්ෆෝඩ් යන ප්‍රදේශය තමයි මෙම ඇමරිකන් ඩ්‍රීම් මෝල් එක පිහිටලා තියෙන්නේ. එහෙමනම් අපි දැන් ගමන යන්නට සූදානම් වෙමු. ඒ යන අතරතුරදී මම ඔයාලට පොඩි දර්ශන ටිකක් පෙන්වන්නම්. මේ තමයි ත්‍රොක්ස් නෙක් බ්‍රිජ් එක. ඉතින් මෙම බ්‍රිජ් එක අපි පහු කළා. ඊට පස්සේ තවත් තියෙනවා ජෝර්ජ් වොෂින්ටන් කියලා බ්‍රිජ් එකක්. ඉතින් මෙම බ්‍රිජ් එකේදී අපිට ගෙවන්නට සිද්ධ වෙනවා ටෝල් එකක්. ඉතින් ඔටෝමැටික්ලිමයි මෙම ටෝල් එක ගෙවීම සිදුවෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ අත්වශයෙන්ම මේ ලෝකේ පවතින අර්බුදත් එක්කම ඇමරිකාවේ ජීවන විදම ටිකෙන් ටික ඉහළ යමින් පවතින්නේ. ඉතින් මේ බ්‍රිජ් වල තියෙන ටෝල් එක පවා දැන් ටිකක් ගණන් ගියා, මිල ඉහළ ගියා අපිට ගෙවන්න ඕන මිල. ඉතින් ඒවත් එක්කම හැම දෙයක්ම මම දන්නවා ලංකාවේ පවා බිත්තරයක් ගන්න ගියාම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඇමරිකාවේ පවා දැන් ඒ ඉඳලම හැම දෙයක්ම ගණන් ගිහිල්ලා තියෙන්නේ මේලෝ වෝල් ක්‍රයිසිස් එකත් එක්කම. ඉතින් වාහන මිල ඒත් එක්කම මේ හැම දෙයක්ම ගණන් ගිහිල්ලා තියෙන අවස්ථාවේ ඉතින් අපි ඔන්න ඇමරිකන් ඩ්‍රීම් මෝල් එක තියෙන ස්ථානයට ළඟාවෙමින් පවතින්නේ. මෙයාවට තියෙනවා මෙට්ලයිෆ් ස්ටේඩියම් එක. ඒත් එක්කම මේ තියෙන මෙට්ලයිෆ් ලයිෆ් ස්ටේඩියම් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න ඇමරිකන් ඩ්‍රීම් මෝල් එක වම් පැත්තෙන් අපි දැන් එතනට ඇතුළු වෙනවා. මෙතන තියෙනවා විශාල රථගාලා. ඉතින් මේ රථගාලේ වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ ඉඩ පහඩු පාඩුව ලබා දීලා තියෙනවා. රථගාල වෙතයි පැමණ තිබින්නේ ඇමරිකන් ඩ්‍රීම් මෝල් එක. දෙදස් තුනේ තමයි මෙම මෝල් එක හදන්න අයිඩිය අරගෙන තිබුණේ. නමුත් මේක අපි ආරම්භ කරන්න සිද්ධ වුණේ ඇමරිකාවට 2017. ඊට පස්සේ එක කාලයක් යනකොට මේක වර්ග අඩි මිලියන 3ක පමණ භූමි ප්‍රමාණයක් දක්වා විහිදිලා තියෙනවා මේ ඇමරිකන් ඩ්‍රීම් මෝල් එක. ඊට පස්සේ 2020 ඔක්තෝබර් මාසේ මේ මෝල් එක සාපු සංකීර්ණය ආරම්භ කළා. ඉතින් මේ ආරම්භ කරපු සාපු සංකීර්ණය ඉතාමත් දැකුම් කලුයි. වලට ආවොත් මහල් තුනකින් යුක්ත මෙම සාපු සංකීර්ණයේ විවිධාකාර ආකාරයේ ඇක්ටිවිටීස් ඔගලන්න තියෙනවා. සාපු විතරක්ම නෙමෙයි, පොඩි ළමන්ට ක්‍රීඩා කරන ස්ථාන, ඒත් එක්කම සෝබායික හදපු ඒගොල්ලන් කෘත්‍රිමව හදලා තියෙන මේ ඇතරම මල්වත්තක්, ඒ වගේ දේවල්. මේක ඇතුළට ආපම ගොලන තේරෙයි මේ මිනිස්සු මොනතරම් කැපවීමකින් මේ දේ ආරක්ෂා කරනවාද, මොනතරම් ලස්සනට මෙය පවත්වාගෙන යනවාද කියලා. මේ තියෙන්නේ තව එවැනි මේ හැම තැනකම වගේ මෙහෙම ඇතරම පොන්ස හදලා තියෙනවා මාළු ඇති කරන. ඉතින් කුඩා ළමයි ඉතාමත් සන්තෝෂ වෙනවා ඔගලන්ට මේ ස්ථානයේදී එච්චර සෙනඟක් දැකින ලැබුණත්. ඉදිරියට යන්න යන්න ඔගලන්ට පෙනෙයි මොනතරම් ජනගහනයක් මෙම මෝල් එකට දිනපතා එනවද කියලා.
ඉතින් මේකට එන දරුවන්ට ක්‍රීඩා කිරීමට ඉන්ඩෝ නිකලෝඩියන් යුනිවර්ස් එකක් තියෙනවා, ඩ්‍රීම්වර්ක් වොට පාක් එකක් තියෙනවා, අයිස් ස්කේටින් රින්ග් එකක් තියෙනවා, ඒත් එක්කම ඔගලන්ට විනෝදි විය හැකි ආකාරයේ ඔගලන්ට පුළුවන් ඔගලන් කුඩා දරුවන්ට මෙතන ඒගොල්ලන්ට තියෙනවා ස්කූටි තියෙනවා අරගෙන මේක ඇතුලෙන් පදින්න පුළුවන්. ඒත් එක්කම ආහාර පාන ඔබ ලෝකේ තියෙන හොඳම බ්‍රෑන්ඩඩ් කඩවල් තියෙනවා මේකේ, ලුයි විටෝන්, ගුචි, මයිකල් කෝස්, ඒත් එක්කම කෝච් වැනි, ඒත් ඇල්ඩෝ, ඒ වගේම ඇතරම පිංක් එක. ඉතින් මේ වගේ හැම සාප්පුවක්ම මේක ඇතුලේ තියෙනවා. මේ තියෙන්නේ ඒගොල්ලන් ඇතුලේ හදලා තියෙන මේ පැල. ඉතින් මේ පැලත් ඇත්තම සෝභායක පැල. නමුත් මේ පැල කරලා ඒව ලස්සනට මේන්ටේන් කරනවා. මං ගිය පාරේනවාට වැඩිය වෙනස් සිද්ධියකට අද මේක සරසලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කාලෙන් කාලට මේක ඇතුලේ තියෙන දේවලුත් වෙනස් කරනවා. ඉතින් කඩ සාප්පු 450කට අධික ප්‍රමාණයක් මේකේ තියෙනවා. ගොඩක් දුරට දැන් එම වලින් කඩසප්පු ඕපන් කරලා තින්නේ. තවත් ඕපන් කිරීමට ඇති කඩසප්පු බොහොමයක් තියෙනවා. ඉතින් උගලන් තාමත් මෙම ඇමරිකන් ඩ්‍රීම් මෝල් එක බලන්න ඇවිල්ලා නැත්තම් මේකට එන්න, විශේෂයෙන්ම උගලන් කුඩා දුවදරුවන් රැගෙන ගිහිල්ලා බලන්න. මෙතන තියෙන අසිරිමත් බව ඉතාමත් සුන්දර. මේ බලන්න මේ වගේම වටපිටාව හැම බිත්තියකම ලස්සන චිත්‍ර ඇඳලා, ඒ වගේම දැක්කුම් කළු ආකාරයෙන් ඔගලන්ට ඕන අවස්ථාවදී ඉඳගන්න ඔගලන්ට පුළුවන් මේ ඕනම තැනක. මේ සඳහා තියෙනවා හැම තැනක මේ බලන්න. මේක ඇත්තම ගෝල් කලර් වලින්ම නිමා වෙච්ච එකක්, පුටු වගේයක්. ඉතින් දැක්කුම් කළු ස්ථාන කීපයක් තියෙනවා මේක ඇතුලේ. මේ බලන්න මේ තියෙන්නේ ඇත්තටම මේ දෙපැත්තෙම වතුර එනවා මෙතනට. ඉතින් මේ එකක් පොණ්ඩයක් විදිහට තමයි හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඔගලන් ඇත්තෙම මේකේ අපි දවස ගත කරනකොට තේරෙන්නේ නැහැ අපිට මේ දවස ගෙවෙන ආකාරය කොහොමද කියලා. ඇත්තටම අපි උදේ 10ට විතර මෙතනට ආවේ. ඉතින් මුළු දවසම අපි අද මෙහි ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් අපිට ඒ කාලයේ මදි වෙනවා මෙහි ගත කරන්නට. මේ තියෙන තවත් එවැනි ස්ථාන අපිට ඔගලන්ට පුළුවන් මේ ඕන එක ඉඳගෙන, ඔගලන්ට ඕන මේක නිදාගෙන, ඔගලන්ගේ ගමන් පහස නිවාගන්න. හැම ජාතිකයෙක්ම ඇමරිකාවේ විසන මෙම ස්ථානයේ නරඹන්නට දිනපතා යනවා. අද ඉරිදා දවසක්. ඉතින් ඔන්න ඉතින් උගලන් දන්නවනේ ගෑන් ළමයි ඉන්න ගේක ඉතින් වෙච්චාම දඩකොල වැටෙනවනේ ඩක් ගාලා. මෙන්න ඉතින් අපේ කට්ටිය යනවා. ඉතින් උගලන්ට අවශ්‍යයි මං හිතන්නේ රින්ග්ස් වගේක් ගන්න. ඉතින් ඒගොල්ලෝ එතනට ආවා. ඉතින් මගේ පර්ස් එක තමයි දැන් ටිකක් හෙලවෙන්නේ මේ අවස්ථාවේදී. කමක් නැහැ. ඉතින් හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවන්ට ආදරේ. ඉතින් ඒගොල්ලන් වෙනුවෙන් දෙමව්පියන්ට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් අපේ පොඩි දුවත් මගේ නෝනාත් එතෙන් මගේ යාළුවත් ඇවිල්ලා ඉන්නවා. මේත් ඒ වගේම ජනප්‍රිය කඩසාප්පු ලිවයිස් එක තියෙනවා මෙතන. ඉතින් අපි හැමෝම දැන් ටිකක් ඉදිරියට ඇවිදගෙන යමු. අන ලිවයිස් එක ඇතුළටත් යනවා. මේකනොත් මොන හරි දෙයක් ගණිත් දන්නේ නැහැ. මම පොඩ්ඩක් දුරින් ඉන්නවා එකට.
මොකද ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලෝ එක ගෙවලයි මොකද අම්මත් එක්ක යන්නේ අපි ඔහොම ඉතින් ඉදිරියට මෙයන් ඉතින් ඇත්තටම මම හිතන්නේ මං ඇමරිකාවෙන් තව මගේ යාළුවන්ට හත් මම මේ ගැන විස්තර කළා එන්නේ කියලා මෙතනට ඇවිල්ලා බලන්න කියලා මොකද හොඳ අත්දැකීමක් තමන්ගේ දුව දරුවන් එක්ක ඇවිල්ලා මෙතන ඔවුන්ට සතුටු විය හැකි ස්ථානයක් ඔයාලා ඇත්තට මම ඉදා ඉස්සලා කිව්වා වගේම මුළු දවසම ගෙවෙනවා ඔයගලන්ට තේරෙන්නේ නැහැ මෙතනට ආපුවම මුළු දවසම ගෙවෙන ආකාරය ප්‍රභාෂ් ප්‍රභාෂ් යනවා ඉස්සරහින් අන්න හිතන්නේ මේ කඩේ ඇතුළට ඇයිද ප්‍රභාෂ් නැහැ ඒකට යන එකක් නැහැ මොකද ඇත්තටම කාන්තා ඇඳුම් පෙළඳුම් තියන තැනක් මෙතන ඒකට යන්නේ නැතුව උදිරියට යනවා අපේ කෙල්ලෝ ටික නම් ඔතට රින්ග ගනි අපියන් එහෙනම් පොඩ්ඩක් ඉස්සරහට ඔහොම හලෝ එක ඒක නම් යයි මට පේන්නේ ඒක රැත්ලත් තුනා ආජැකි මොන හරි ගන්න යනවා වගේ ඉතමත් වඩනාගමින් ඉහළ සපත්තු ඒත් එක්කම හෑන්ඩ් බෑග්ස් ඒත් එක්කම ජුවලරිස් ඉමිටේෂන් ඒ හැම දෙයක්ම මේ කඩේ ඇතුලේ තියෙනවා ඇල්ඩෝ එක ඇතුලේ ඒගොල්ලෝ බඩු තෝරනවා මම ඉදිරියට පස්සට වෙලා පොඩ්ඩක් ඒගොල්ලන්වත් විඩියක් ගන්නවා මේ ඔම්ම ටිකෙන් ටික අපි ඉදිරියට යමු මම හිතන්නේ මේගොල්ලෝ ටික වෙලාවක් මේක ගත කරා ලස්සන හෑන්ඩ් බෑග්ස් වගේක් තියෙනවා ඒ හෑන්ඩ් බෑග් එකේම ගැලපෙන ආකාරයෙන් සපත්තු ඒත් එක්ක මේකට ගැලපෙන ඇඳුම් මම දැක්කා ඉස්සල්ලා මේකට එනකොට තව කාන්තාවක් එයා ඒ විදියෙම මුළු ඔක්කොම මුළු ඇඳුමම එකම ඉදින් තමන්ගේ ඇඳුමත් හෑන්ඩ් බෑග් එකත් සබත යුඩත් ඔක්කොම එකම ආකාරයෙන් තමයි තිබුණේ එහෙනම් ඒගොල්ලොත් දැන් ආව එළියට ඉතින් මේක සාපුවට ගියාම විනාඩි 15ක් 20ක්වත් අඩුම අවම වශයෙන් ගත වෙනවා ඉතින් මේ මහල් තුනටම අපි යන්න ඕනේ දැන් මම ආව මේ ෆුඩ් කෝට් එකට මම හිතන්නේ ෆුඩ් කෝට් එකේ තියෙනවා කඩ එක 40කට 45කට වැඩිය තමන්ට කැමති ආකාරයේ ඕනම කෑම වර්ගයක් දෙන ලබා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙතන ඉන්න ජනගහනය කොච්චරක්ද කියලා මම හිතන්නේ shopping mall එකේ පල්ලි හැටියට වැඩිය යන තවක් ඉන්නේ මේ ඉහළ තමයි මෙතන තියෙනවා ferris wheel එක ඉතින් ඇත්තටම අර අපි කියන්නේ මොකද්ද කතරොන්චිල්ලා වගේලා ඒ වගේ එකක් තියෙනවා ඉදිරියට ඒකට ඩොලර් 35ක ටිකට් එකක් ගන්න ඕනේ ඒකට යන්නට ඒක අඩි මට ඇත්තටම හරියටම කියන්න බෑ අඩි 300ක් 350ක් විතර මේ බිල්ඩින් එකේ උඩින් තමයි මේක පිහිටලා තියෙන්නේ අපි උඩටම ගියහම මේ ආවට පරිසරය හොඳටම පේනවා මේ තියෙන්නේ මේ ෆුඩ් කෝට් එකේ තියෙන කඩවල් ටික ඉතාමත් දැකුම් කළු තැනක් ඇත්තරම ඉතාමත් ප්‍රියජනකයි මම ඔයගලන හැමතිස්සෙම කියන්නේ මෙතන ටෙන්ඩ ඇවිල්ලා ඔයගලගේ දරුවන්ට නැවුම් අත්දැකීමක් ලබලා දෙන්න සැම වයිස් පරතරයකම අය මෙතනට එනවා තමන්ගේ දවස ගත කරන්නට තමන්ට අවශ්‍ය දෑ ගන්නට මං ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් තවත් සුවිශේෂී ස්ථාන මේක ඇතුලේ තියෙන දේවල් අපි යන් දැන් ෆෙරිස් වීල් එක තියෙන පැත්තට පොඩ්ඩක් මේ පැත්තර ගමන් කරන ගමන් මේ ඉන්නේ අපි මෙතනින් ටිකට් එක ලබා ගත යුතුයි ඩොලර් 35ක් වෙනවා ටිකට් එක ඉතින් මෙතෙන් තමයි ටිකට් එක අරගෙන අපි එනම් යමු ෆෙරිස් වීල් එක බලන්න ඔගලන්ට නිකලෝඩියන් යුනිවර්ස් එක බලන්න යනවා නම් ඒක ඇතුළට යන්න ඩොලර් 70 ටිකට් එකක් අරගන්න ඕනේ. ඉතින් ඇත්තටම අපිට කාලය නැහැ. මොකද මුළු දවසක් ගත කරන්න අවශ්‍යයි ඒක ඇතුළට ගියොත්. ඒක ඇතුළට ගිහිල්ලා ඉතින් අපිට දැන් ඉතින් දවල් මම හිතන්නේ 11 12ත් පහු වෙලා තියෙන්නේ.
ඉතින් අපි එතට යන එකේ ඒ මුදලේ සම්පූර්ණ මේකක් ගන්න විදියක් නැහැ. ඒක නිසා අපි යනවා දැන් ෆෙරිස් වීල් එකට. මෙතන එතන ටිකට් අරගෙන ඉවරලා අපි මේ පොලි බින්න ඕනේ. ඒකට නගින්නට මේක මේ තියෙන මේ ආකාරයෙන් තමයි ෆෙරිස් වීල් එක. කට්ටියම දැන් ටිකට් ටික අරගෙන පොලි බින ආකාරය. මේක ඉහළටම ගියාම අපේ පරිසරය ඉතාමත් උලවට පරිසරය බහුඳ ලස්සනට අපිට දැක ගන්න පුළුවන්. New Jersey ප්‍රාන්තයේ East Rutherford ප්‍රදේශයේ තමයි මෙම American Dream Mall එක පිහිටලා තියෙන්නේ. ඉතින් මේ තවත් ස්ටෝර් එකක් ඇතර මේකට ගියාම අපිට තවත් ආරම්භරයි. මොකද මේක ඇතුලේ තියෙනවා 50%ක් වගේ ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිෂ්පාදිත ඇඟලුම් තමයි තියෙන්නේ. ඉතින් ඇඳුමක් අරන් ගත්තහම බලපුවාම මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා දාලා තියෙනවා. ඉතින් ඒක අපිට ලොකු ආරම්භරයක්. අපේ ලංකාවේ දේවල් අපිට ලංකায় ගන්න බැරි වුණත් මෙහෙදී ලබා ගන්න පුළුවන්. ලංකায় මම හිතන්නේ මේවා විකුණන්න තහනම්. ඉතින් මේ ආකාරයෙන් දැන් අපි ඉහළ මාළටත් යනවා. තවත් කියනවා මෙතන Lego shop එකක්, Lego world එකක්. එකම මම ඔයගලන්ට කිව්වාගේ අයිස් ස්කේටින් කරන්න පුළුවන්. ඩ්‍රීම් වර්ක් වෝටර් පාර්ක් එකක් තියෙනවා. ඉන්ඩෝ නිකලෝඩියන් යුනිවර්ස් එක තියෙනවා. මේ තියෙන්නේ මල් වත්තක්. ඇත්තටම ඇතුළේ මම හදලා තියෙන එක කෘත්‍රිමව හදලා තියෙන දෙයක්. බලන්න ඔයගලන්ට හිතන්න පුළුවන්ද මේ බිල්ඩින්ග් ඇතුළක මේ විදිය දෙයක් හදලා තියෙනවා කියලා. මේ ඔවුන්ගේ දෙවන මහලේ මේ විදිහට හදලා තියෙනවා. ඉතින් හුඟක් අය සතුටු වෙනවා මෙතනට ඇවිල්ලා. හැම කෙනාම හරිම කැමති තැනක් මෙතනට එන්නට. මං කිව්වා වගේම අපි ගිය පාර එනවට වැඩිය වෙනස් විදිහකට මේ පාර මේක හදලා තියෙන්නේ. කාලෙන් කාලට ඒගොල්ලෝ මෙතන මෙහෙමක හැමදාම මේ විදිහම තියන්නේ නැහැ. ඉතින් දැන් ඉතින් මේක ඇත්තටම සීතීර්ථුව. මේක ඉවරනට පස්සේ ග්‍රීස් මේ පටන් ගන්නකොට ඒගොල්ලෝ මෙතන තවත් වෙනස් විදිහකට හදනවා. මේකට අවශ්‍ය කරන විදිහට හිරු රශ්මිය ඒ හැම දෙයක්ම ලැබෙන විදිහට මේක ලෑස්ති කරලා තියෙනවා. ලස්සන මල්ගස් වටේටම තියෙනවා. ඒත් එක්කම සබ පහසු ඉඳ ගන්න. ඒත් එක්කම ඔන්න පේනවා ලස්සන පොන්ඩ් එකක් තියෙනවා ඊට පස්සේ. මේ හැම දෙයකම අලංකාරය දැක ගන්න නම් ඔබ මෙතනට එන්නට ඕනේ. ඉතින් ඇමරිකාවට සංචාරය කරන්න බලාපොරොත්තු වෙන අයටත් මම කියනවා ඇත්තටම නිව්යෝක් සිටියේ ඉඳලා විනාඩි 25ක විතර ප්‍රමාණ දුර ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ මේ නිව් ජර්සි වල ඊස්ට් රදර්ෆර්ඩ් වලට යන්නට. මොකද මගේ ගෙදර ඉඳන්ම විනාඩි 45ක ප්‍රමාණ විනා කාලයක් තමයි අපිට වැය වුණේ මෙතනට එන්න. මම ඉන්නේ JFK එයාපෝර්ට් එක කිට්ටුවම, ඒ කියන්නේ ජෝන් ඇෆ් කෙනඩි එයාපෝර්ට් එක කිට්ටුවම. එතන ඉඳලා විනාඩි 45ක දුරකින් තමයි මේක පිහිටා තියෙන්නේ. පින් ඇත්තටම වාහන පාකින් වලට පවා ඉතාමත් කිසිම කරදරයක් නැහැ. ඒත් එක්කම ඩොලර් 5ක් වැනි මුදලක් තමයි වාහනයක් පාක් කරන්න මෙතනට යන්නෙත්. මුළු දවසටම ඕගලන් හිටියත් ඩොලර් 5ක් වගේ තමයි මුදලක් තමයි ඔයගලන්ට වැය වෙන්නේ. ඒකත් ඇත්තටම ඔයගලන්ට රස්තිය අදි වින්න දෙයක් නැහැ. ඉතාම විශාල මම හිතන වාහන 33,000ක් පමණ මේ ගාල් කර හැකි ඒ තරම් ලොකු රථගාලක් මෙතන තියෙන්නේ. බලන්න ඒගොල්ලන් ස්නෝ වැටලා තියෙනා විදියට මෙතන හදලා තියෙන විදිය. මම කිව්වාගේම තව මාස 3කින් විතර මෙතන මේ තියෙන දේවල් ලයින් වෙලා
තවත් වෙනස් ආකාරයකින් මේක මෙතන ඒගොල්ලෝ හදනවා. ඇත්තරම මම හිතන්නේ ඇමරිකාවේ විතරක් නෙමෙයි ලෝකයේ තියෙන අංක 1 shopping mall එකක් බවට මෙම shopping mall එක පත් වෙයි. මොකද උගලන්ට බඩු බාණ්ඩ ගන්න විතරක් නෙමෙයි තමන් විවේකීව ගත කරන්නත් මේ ස්ථානය ඉතාමත් යෝග්‍යයි. ඉතාමත් දැකුම් කලුයි. අපේ පරිසරය වගේම සුන්දරයි. ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න මෙතනට. හැම ආකාරයකම කෑම කඩ මෙතන තියෙනවා. කේක්ස් ඒත් එක්කම ඩෝනට් කැෆේ එකක්. අයිස්ක්‍රීම් මේ තියෙන්නේ. බලන්න පුළුවන් මේ වගේ පොඩි සතෙක්ගේ පිටේ තියාගෙන ඕලඟ දරුවොත් එක්ක මේ මෝල් එක වටේම ඇවිදින්නට. මම තවත් 100 කෙනෙක් කවුද ආච්චි කෙනෙක් කවෝ යා තවත් 100 කෙනෙක් ඒ වගේ එකක් අරගෙන යනවා. වයස් පරතරයක් නැහැ මේ රටේ කිසිම කෙනෙකුට. තමන්ගේ නිදහසේ නිත්‍යානුකූල වැඩ කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව් ලස්සන පපිස්ලා 3 දෙනෙක්. ඒගොල්ලන්ගෙත් ඒගොල්ලන්ත් එක්කන් ඇලදිනවා තව අය. මේ බන් මේ ළමයි සන්තෝෂ වෙන ආකාරය කොහොමද කියලා. ඉතින් මම එක තමයි ඔයගොල්ලන්ට කියන්නේ. ඔයගොල්ලන්ගේ දුවා දරුවන් එක රැගෙන එන්න, එකගෙන එන්න මෙතනට සන්තෝෂ වෙන්න. මම දැන් ඔයගොල්ලන් එක්කන් යන්නේ ලෙගෝස් ගන්න. ලෙගෝ වෝල්ඩ් එකක්. ඇත්තටම මම හිතන්නේ ඇමරිකාවේ තියෙන අංක 1 ලෙගෝ ෂොප් එකක් තමයි මෙතන තියෙන්නේ. මොකද තියෙනවා ඩොලර් ඇත්තරම ඩොලර් 7-8000ක් වටින ලෙගෝස් පවා මෙතන තියෙනවා. ඒත් එක්කම දොළොස් මම දැක්ක එකක් 12,000ක ලෙගෝ එකක් තියෙනවා. ඉතින් මිනිස් ජනතාව තමන්ගේ දරුවන් වෙනුවෙන් මිලදී ගන්නවත් මම දැක්ක. මේ ලෙගෝ එකේ මේ ෂොප් එකට එන්න මොන තැනක් ඔබලා මෙතනට ආවොත් ලෙගෝ සොල්ඩා ප්‍රිය කරන ඔබේ දරුවන් අරගෙන. මෙතන මේක තියෙන්නේ 3 වෙනි මහලේ නේද? 3 වෙනි මහලේ මේක තියෙන්නේ. සී ප්‍රාන්තයට යන්න ඕනේ. එක එක ආකාරයේ ලෙගෝස් මෙතන තියෙනවා. ඇත්තටම මම හිතන්නේ මම ඇත්තටම දැක්ක මොකද ගිය මාසේ මගේ මල්ලි මෙහා ආවා. ඉතින් ලංකාවේදී ගන්න බැරි එම මිලට ගන්න බැරි දේවල් මේ බාන්නේ මේ කාර් එක හදලා තියන්නේ සම්පූර්ණ ලෙගෝස් වලින්. මුදලට මෙහෙන් මේ දේවල් ගන්න පුළුවන්. ඔව්ත් අරගෙන ගියා ගොඩාක් දේවල් ගියේ පරාප වෙලාවේ. මේක වෙන්නේ ඩොලර් 500 ගානක්. මේක වෙන්නේ 550ක දුක. දව මට පොතේ ඩොලර් 550ක එක උනේ ඒ කාර් එක. එන ඉතින් මේ ආකාරයෙන් තමයි මම ඇමරිකන් ඩ්‍රීම් මෝල් එක අද දවසේ ගත කළේ. එහෙනම් ඔයාලා අපතක නොකර අපේ තාත්තා USA YouTube channel එක subscribe කරන්න, like එකක් දාන්න. අපි නැවතත් හමු යමු. ආයුබෝවන්.